හිතවත් සෞර්ධේනි කාර්ය බහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා මුදල් වංචා කරන්න නෙවෙයි අහු නොවීම සඳහා කරන අපේ හතරවෙනි වීඩියෝ එක අද අපි කතා කරන්න යන්නේ මේ පිරමීඩ් ස්කෑම් එහෙම නැත්නම් පිරමීඩ මුදල් වංචාව ගැන බොහෝ දෙනෙක් නම අහලා තියෙනවා හැබැයි සෞර්ධේනි මේක ක්‍රියාත්මක වෙනකොට මිනිසුන්ට අල්ලගන්න බෑ නැවත 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 අහුවේ ඉතින් මම අද ඉතාම පැහැදිලිව කියලා දෙනවා මේක සාමාන්‍ය විදිහට මේ ස්ට්‍රක්චර් එකනේ කියලා දෙන්නේ එහෙම වැඩක් නැහැ අපි මේක පැහැදිලි මිනිස්සෙට මේක ඒගොල්ලන්ට මේක එළඹෙන ආකාරයට ප්‍රායෝගිකව මේක කොහොමද යොමු වෙන්නේ කියන ආකාරය මම කියලා දෙනවා. එතකොට තමයි මේක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ අපේ මේ කාර්යබහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා කියන අපේ වීඩියෝ මාලාව විශේෂයෙන්ම මේ දවස්වල වසංගතයක් වගේ ලංකාවේ පැතිරලා යන මේ මුදල් වංචා ගැන දැනුවත් කිරීම සඳහා මම කරන විශේෂ වීඩියෝ මාලාවක්. මීට කලින් අපි කතා කරා අත්තිකාරම් මුදල් වංචාව ඊට පස්සේ මම කතා කරා phishing වංචාව ඊට පස්සේ ponzi වංචාව අද හතරවෙනි කොටස පිරමීඩ වංචාව ගැන කතා කරනවා අවසාන වශයෙන් මම trading වංචාව එහෙම නැත්නම් මේ ඔය ගනුදෙනු කිරීමේ වංචාව ගැන කතා කරනවා trading මේ ගැන කතා කරනවා ඉතින් හතරවෙනි කොටස ඉතින් මම හිතනවා ඔබට මේක වැදගත් වෙයි කියලා මොකද මම ඔබට මේ පොරොන්දු වෙනවා ඔබේ ජීවිත කාලය ඇතුළත මේ පහෙන් එකකට ඔබ යොමු කරන්න උත්සාහ කරනවාමයි මට නම් මේ පහම කරලා තියෙනවා මිනිස්සු මාව යොමු කරගන්න උත්සාහ කරලා තියෙනවා ඒ වගේම මේ වංචාවට මාව මූලික වශයෙන් වංචාව පටන් ගන්න කෙනෙක් විදිහට පටන් කරන්න. ඒ කියන්නේ අර විශ්වාසවන්ත මූණක් දැම්මම මේ වැඩේ කරන්න ලේසිනේ. හරිම මේවා සූක්ෂමයි සෞර්ධේ. එහෙමත් උත්සාහ කරලා තියෙනවා. හරි. ඉතින් අන්න ඕකයි தත්තේ. ඉතින් පිරමීඩ වංචාව ගැන කතා කරන්නේ ඉතින් මගේ නම රුචිර විජේසේන මම ජේෂ්ඨ කතික ආචාර්යවරු මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිර යාම අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න මේ දැනුවත් වීමම තමයි මේ වංචාව වලින් මිදීම සඳහා තියෙන හොඳම මාර්ගය ඉතින් ඒ කාර්යභාරය උදෙසා අද මේ ගැන දැනුවත් වෙන්න විශේෂයෙන් මේකට සමාන වූ වංචාවන් ගැන මේ විවිධ ක්‍රම ගැන ඔබගේ ඔබ මේ පල්ලෙහා කමෙන්ට්ස් දෙන්න දාන්න. මොකද දහස් ගණනක් මේ වීඩියෝ එක බලනවා. ඒ අයගේ දැනුවත් වීම සඳහා විවිධ උදාහරණ අවශ්‍ය නිසා. ඉතින් ඒකත් ඔබේ වගකීමක් විදිහට ගන්න. ඉතින් සෞර්ධේනි අපි වීඩියෝ එකට යමු. ඉතාම වැදගත් වීඩියෝ එකක් මේක. හිතවත් සෞර්ධේනි හතරවෙනි වංචාව දැනගන්න පිරමීඩ වංචාව. කොච්චර දැනුවත් කරත් මිනිස්සු නැවත 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 මේකට අහු වෙනවා. ඒත් මං හිතන්නේ දැනුවත් කරන විදිය වැරදි ඇති. මේක හොඳ උදාහරණයක් මේ මේ මටත් මේ මාකට් කරන්න හදපු උදාහරණයක් මම ඔබට කියන්න. ඔන්න කමල් ඉන්න අපේ කතානායකයා කීයක් කරේ හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔන්න ඔයාගේ මිතුරෙක් එයා ටිකක් කාලෙකට කලින් හම්බෙච්ච මිතුරෙක් දන්නේ නැති කෙනෙක් ටිකක් කතා බහ තිබුණ නැති කෙනෙක් එයා හොයාගෙන එනවා කොහොමාරි. එයාගේ ගෙදරට හවස් වරුවක ඇවිල්ලා කියනවා කමල්ට කමල් මාර බිස්නස් එකක් තියෙනවා කරන්න. මේක මේ හොඳ බිස්නස් එක අපි බල්බ් මේ මේ LED බල්බ් තියෙන ඒවා විකුණන කම්පැනියක් පටන් අරගෙන තියෙනවා පිටරට හොඳ බ්‍රෑන්ඩ් එක ලංකාවේ ඒගොල්ලෝ කරන්න යන්නේ හැබැයි ඒගොල්ලෝ මේ හොඳ මේ අලුත් ක්‍රමයකින් තමයි මේක මාකට් කරන්නේ මේකට අපි කියනවා නෙට්වර්ක් මාකටිං ක්‍රමයට තමයි මේගොල්ලෝ කරන්න යන්නේ ඉතින් මේ මම පොඩ්ඩක් ඔයාලට ඒක කියන්න කිව්වේ මේ ඒකයි කියන්නේ මේකේ හොඳ වැඩසටහනක් තියෙනවා ලබන සතියේ ගමේ පන්සලේ එහෙම නැත්නම් ප්‍රජාශාලාවේ එහෙම නැත්නම් ඒ ප්‍රධාන කෙනෙක්ගේ කාගාර කෙනෙක්ගේ ගෙදර ඔයා එන්න මෙන්න මෙච්චරයි තියෙන්නේ ඔයා යම් කිසි මුදලක් ගෙවුවාම ඔයාට බල්බ්ස් ප්‍රමාණයක් ඔයාට දෙනවා ඊට පස්සේ ඒ බල්බ්ස් ඔයාට විකුණන්න තමයි ඔයාට තියෙන්නේ ඒ වගේම ඔයාට ඒක තමයි අංක 1 අංක 2 තව අය මේක විකුණන්න තව අය ඔයාට හම්බ කරලා හොයලා දෙන්න පුළුවන් නම් ඔයාට මේ බල්බ් එකකට ඩිස්කවුන්ට් එකක් හම්බ මේක හරිම ලේසියිතර පොඩ්ඩක් මිනිහට දැක් අපේ කමලට පොඩ්ඩක් සැක කමල් ආන පිරමීඩ ක්‍රමයක්ද ඔක් නෑ මොන පිරමීඩද මේක මේ අලුත්ම ක්‍රමය මේක මේ කියන්නේ නෙට්වර්ක් මාකටිං ආ මේක ඔය පිරමීඩ එකක් නේ අයියෝ ඒ වගේ වැඩ අපි කරනවා ඒක හරි වැරදි වැඩනේ ඒ අපිට ඔය පොලිස් ගාන යන්න මොනවාන්ද මේක නෙට්වර්ක් මාකටිං ඔය ඇවිල්ලා බලන්නකෝ කියලා ඔන්න දැන් කමලත් මොකද කරන්නේ ලෑස්ති වෙලා ඔන්න ප්‍රජාශාලාවට යනවා ඔය කියන දවසේ ඊළඟ සතිය සෙනසුරාදා යනකොට මොකද්ද තත්තේ ඔන්න මිනිස්සු කමල් වගේම තව බොහොම අය ආ ගමේ අය එකතු වෙලා යාගේ යාළුවෝ දන්නේ නැති පිට පළාත් වලින් පවා ඇවිල්ලා ඉතින් ඔද්දට කෑම බීම ඔද්දට සංග්‍රහ කරලා ඔන්න කතා පටන් ගන්නවා මේ ප්‍රධාන විධායක නිලධාරී ඔද්දට පොෂ් ඇඳුමක් ඇඳගෙන ටයි දාලා කෝට් දාලා ඉන්නේ ආ ඇවිල්ලා ලොකු මේ මේ කතාව කියනවා ආ කතාව තමයි බල්බ් ව්‍යාපාරයක් කරන්නේ. හොඳ බ්‍රෑන්ඩ් එකක් අපි යුරෝපියන් බ්‍රෑන්ඩ් එකක් ගෙනල්ලා ලංකාවේ අපි දාන්න යන්නේ.
මේමයි වැඩේ. ඔගොල්ලෝ රුපියල් ලක්ෂයක් ගෙවන්න ඕනේ මේ ව්‍යාපාරයට ඇතුළත් වීම සඳහා. මේ ලක්ෂය වෙනුවෙන් ඕගොල්ලන්ට හම්බෙනවා මේ බල්බ් 100ක් හම්බෙනවා. ඒ කියන්නේ එක බල්බයක් රුපියල් 1000 ගානේ හම්බෙනවා. හරි. ඒ බල්බ් එකක් එතකොට මේ එතකොට ඒ එතකොට ඒ ටික විකුණන්න තමයි තියෙන්නේ. එතකොට ඔබ වැඩිපුර බල්බ් විකුණුවත් ඔබට නැවත බල්බ් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේකේ පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය තමයි දෙවෙනි කාරණාව තමයි දැන් ඔබට පුළුවන් නම් තව අය මේ ව්‍යාපාරයට සම්බන්ධ කරන්න. ඔබට කලින් රුපියල් 1000ට නම් බල්බ් එක දුන්නේ ඔබට බල්බ් එකට ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ආ ඔබ එක්කෙනෙක් තව සම්බන්ධ කරොත් මේ බල්බ් ගන්න මේ ව්‍යාපාරයට හොඳ ඩිස්කවුන්ට් රුපියල් 100ක වගේ ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ආ ඒ වගේම පුංචි කමිෂන් එකකුත් ඔබට එනවා ඒ අයගේ විකිණීම අනුව. ආ ඊට පස්සේ තව ඒ අය තව අය සම්බන්ධ කරොත් ඔබට ඒකෙනුත් ප්‍රමාණයක් එනවා. ද බිස්නස් එක කමලොත් බලනවා ෂා මේක නම් හොඳ වැඩක් මගේ යාළුවේ එනම් මගේ අර මාව හම්බෙන්න ආපු යාළුවත් මේක තමයි කරේ කමක් නැහැ හොඳ ව්‍යාපාරික අවස්ථාවක් ඉතින් කමල් එයාගේ යාළුවට කියනවා තැන්කියු ඔයා මට මේක සෙට් කරලා දුන්නට ගොඩක් අය ඉතින් යාළුවගේ යාළුව කියනවා නෑ ඉතින් මේක අපි කරන්න එපා මේක වැඩිය කියන්න එපා හැබැයි මේක මොකද මේක හැමෝම කරන්න ගත්තොත් අපිට ප්‍රොෆිට් යන්නේ නැහැ හරි ඒකින්ද අපි මේක රාශිගතව කරගෙන යමු කවුරුත් දන්නේ නැතුව කියලා කමලුත් එකඟ වෙලා ඔන්න ඉතින් ওই අතර මැද්ද දැන් ප්‍රධාන විධායක නිලධාරියේ කතාවට පස්සේ මේ ව්‍යාපාරයෙන් සාර්ථක වෙච්ච කෙනෙකුත් ඇවිල්ලා මොටිවේෂන් කතාවක් කරනවා. එයා එන්නේ බෙන්ස් එකක එහෙම නැත්නම් BMW එක අමුතුම චරිතයක් එයා ඇවිල්ලා දැන් මේ බානවා මේ ව්‍යාපාරේ මේ කාලේ මෙන්න මෙච්චර ආදායමක් ගත්ත කියලා එයා කියනවා. ඉතින් අහගෙන ඉන්න අයට හරි සතුටුයි. ඉතින් කමල් කොමාරි මේක බලලා කල්පනා කරනවා මේ අපි හරි මම එනම් මේ ව්‍යාපාරයට දාන ඉතින් මම දාන මුදලට මට භාණ්ඩිකුත් හම්බෙනවනේ පිරමීඩ වෙන්න බෑ. එහෙම නැහැ මොකද මට භාණ්ඩේ හරි තියෙනවනේ මං ඒක හරි විකුණලා කීයක් හරි වා ගන්නවා කියලා. කමල් මොකද කරන්නේ? ඔය වගේ දානවා මේ මුදල්. ඉතින් කමල්ට කියන කතාව තමයි කමල් ඒ වගේම මොකද මුදල් දාලා එයාට බල්බ් ටිකක් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ එයා මොකද කරන්නේ? අර වගේම එයාගේ පරණ යාළුවන් හම්බෙන්න ගිහිල්ලා ඒගොල්ලන්වත් කොහොම හරි බිස්නස් එකට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. ඉතින් සම්බන්ධ කරන ගානට එයාට බල්බ් වලට ඩිස්කවුන්ට් එකකුයි ඒ වගේම එයාට කමිෂන් එකකුයි එනවා. පේන විදියට බල්බ් එකේ ඩිස්කවුන්ට් එකට වඩා කමිෂන් එකකින් ලාභ වැඩි. හැදිලා තියෙන හැටි එහෙමයි. හරි. ඒක මුලින් තේරෙන්නේ නැහැ. පස්සේ තේරෙන්නේ බැලින්නම් අන්තිමට මොකද වෙන්නේ? අර මිනිස්සයා ගිහිල්ලා අර මේ සේරම දැන් ඇවිල්ලා බල්බ් විකුණන එක නෙමෙයි අවස්ථාවය. මිනිස්සුන්ව අල්ලලා දීම තමයි අවස්ථාවය. තාම තේරෙන්නේ නැහැ කමලට ඒක ඉන්නේ පිරමීඩ් ස්කීම් එකක් කියලා. ඉතින් ඕක අපි ව්‍යුහයක් විදියට බැලුවා මෙහෙම. මුලින්ම එක්කෙනෙක් ඉන්නවා එයා තව කීප දෙනෙක් අඳුනලා දෙනවා. එයා තව කීප දෙනෙක් අඳුනලා දෙනවා. ඔය විදියට දිගින් දිගටම මේක සම්බන්ධ කරලා දෙනවා. ඒතර අර අලුතින් මේ මුදල් දාන අය ඉන්නවනේ ඒ ව්‍යාපාරේ සම්බන්ධ වෙන අය. ඒතර ඕගලන්ට පේනවා ඒ මුදල් මොකද වෙන්නේ? ඒ ව්‍යුහයේ උඩට හිමින් ගමන් කරන අවසානයේ අර මොකක්වත් මේක ව්‍යාපාරේ බඩු විකුණන්න හරි මාකට් කරන්න හරි කිසිම try එකක් දෙන්නේ නැති අර මේ ව්‍යාපාරේ විධායක නිලධාරියා එහෙම නැත්නම් ඒ අයිතිකාරයන්ට තමයි ප්‍රධාන මුදල් කුට්ටිය යන්නේ. කමකටත් පොඩ්ඩක් එනවා. ඉතින් ඔය වැඩේ තමයි යන්නේ. ඉතින් කතාව තියෙන්නේ මෙහෙමයි. ඔක දිගින් දිගටම පවත්වන්න බෑ. හා පස්සේ මිනිස්සෙට තේරෙන්න ගන්නවා මේක නම් පිරමීඩ ස්කෑම් එකක්. තව කෙනෙක් මේක ගිහලා පොලිසියට මේ පැමිණිල්ල දානවා. කමල්ටත් එනවා ආරංචිය මේමයි කියලා. මොකද කරන්නේ මිනිස්සු කමලුත් දැන් මේක ව්‍යාපාරයට සම්බන්ධ වෙන එකත් දැන් කමල් ඊළඟට මොකද දැන් කමල් එයා දීලා එයා මේ බල්බ් අරන් දෙන්න ඕනේ අනිත් අයට. දැන් එයා බල්බ් ඕඩර් එක දාලා බල්බ් ඉන්නෙත් නෑ. දැන් අර මිනිස්සු සල්ලි දීලා කමල් බලාගෙන ඉන්නවා සල්ලි ඒ බල්බ් ටික දෙන්න. ඒක දී ගන්නත් දැන් මේ මිනිස්සුත් දැන් කමල්ට කෝල් කරනවා. බයිනවා සල්ලි ඉල්ලනවා. මාර ප්‍රශ්නයක් වෙනවා කමල්ට. මේ මොකද වෙන්නේ? ටික දවසෙන් කමල්ට බැරිම තැන අර ව්‍යාපාරයේ තිබුණු ස්ථානය තිබුණා කියන ගෙදෙට්ට ගිහිල්ලා කමල් කතා කරනවා. එයා කමල්ගේ යාළුවට කතා කරනවා කාටවත් බෑ අර මිනිස්සයා හොයාගන්න. එයා රට ගිහිල්ලා ඩුබායි. ඔන්න පිරමීඩ වංචාව දරගන්න. නැවත මේක අහුවෙනවා. බල්බ් විතරක් නෙමෙයි. වලන් වලට අහුවෙන්න පුළුවන්, CD වලට අහුවෙන්න පුළුවන්, ඊට පස්සේ ටෙලිවිෂන් වලට, ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්ස් වලට අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ ඩිලිවරි සර්විස්.
කොයිහරි පිට රටක තියෙන හොඳ ආයතනයක් හිතන්න ඇමසෝන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය වගේ ආයතනයක ඩිස්ට්‍රිබියුෂන් සර්විස් එකක් අපි දානවා ලංකාවේ. ඒකට ඩිස්ට්‍රිබියුට් කරන්න කැමති අය බැඳව ගන්නවා. තව අය බැඳව ගත්තත් ඔබට වැඩිපුර කමිෂන් එකක් හම්බෙන ගම නෙට්වර්ක් මාකටින් පිරමීඩ නෙවෙයි සෞර්දීනේ පිරමීඩ වංචාව. නැවත 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 ලෝක මේක වෙනවා. මන්ද නැහැ මේව නවත් ගන්න බැරි කියලා. ඒවා දැන දැන මේ දැනුවත් භාවයේ අධිකම නිසා ඔන්න දැනගන්න පිරමීඩ වංචාව ගොඩාක් මිනිස්සු අහුවෙන ස්කෑම් එකක් තමයි ලංකාවේ. හරිම අවාසනාවන්තයි ටිකක් ඉඳා ගියාට. හැබැයි මොකද මොනවා කරන්න සෞර්දෙනි, දැනුවත් කිරීමම තමයි කරන්න තියෙන්නේ. හරි සෞර්දෙනි, ඔන්න ඕක තමයි පිරමීඩ වංචාව කියන්නේ. කලින් කිව්වා වගේ මේකේ විවිධ මුහුණවරවල් තියෙන්න පුළුවන්. පල්ලෙහා කමෙන්ට්ස් කියවුවොත් මම ඉල්ලීමක් කරා අපේ මේක බලන අයට ඒ දාන්න කියලා. විශේෂයෙන්ම විවිධ මූණවරවල් ගැන තීරමක් ගන්න ඔබට පුළුවන් වෙයි. ඒ මම හිතනවා මේක වැදගත් වෙන්න ඇති කියලා. මේ අවසාන වීඩියෝ එකත් සමග අපේ කාර්ය බහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා කියන මේ අපේ වීඩියෝ මාලා අවසාන වීඩියෝ එකත් සමග අපි මීට පස්සේ තව දවස් දෙකකින් තුනකින් සම්බන්ධ වෙමු. එතකන් බොහොම ස්තුතියි ඔබට මේ සමග රැඳී සිටියට.